අද සාදරයෙන් පිළිගන්නා NSL YouTube channel එකට ඔන්න අද මම අරන් ආවේ සුජාත දියණි පළවෙනි කොටසේ මතකාවර්ජනේ කතාව පටන් ගන්නෙදිම දුන්නෙන් විදින තරගයක් තියෙනවා ඒකෙන් එක පුද්ගලෙක් ජය ගන්නවා ඒගොල්ල එතන ඉන්න සෙන්පතිට රාජ ආඥාවක් එනවා ඒ තමයි දුරෙන් පහ කළ බිසවට වස දෙන්න කියලා ඈ තමයි කිරුළ හිමි කුමරුගේ මව අඩ ඉටු කරන්න ලැබෙන සෙන්පති බොරුවක් කළා නියෝගේ ක්‍රියාත්මක කිරීමෙන් බේරන කොමාරි සාක්ෂි සහිතව හෙළි වී තිබේ ප්ලොස් වන දින වසදී ඔබ මරා දැමීමට අනකරන්න එතුමාම පැමිණ අනකොලොත් මාහිත එයයි රජාන පිළිගන්නේ නැහැ ඔටුන්න හිම කුමරුට එරෙහි කුමන්ත්‍රණයක් බව පහදා නිහඬ වෙනු ඔබට මගේ යන නොඇසුනේද වහම වසපවනු මුලින් බිසව වසබොන්න කැමති වෙන්නේ නැහැ නමුත් ආපු අයට සාප කරන ගමන් ඇය වසබනවා මේක නිසා ඇය මිය යනවා මේ සෑම මාලිගයට යන අතරමඟදී ඔවුන්ට ඔටුන්න හිමි කුමරුත් හමු වෙනවා. එහෙමයි. මේ ළඟම එනවා. ඒ සිට නිලධාරියට මේ කළ වැරද්ද ගැන පසුතැවීමක් තියෙනවා. මේ නිසා ඔහු රෑ යන අතරමඟදී සීවි කල් වෙලා කඳකින් පහළට වැටෙනවා. හැබැයි මොහුගේ වෙලාවට තාපසයෙක් මොහොව බේරගන්නවා. තාපසය කියනවා ඔබ කිසිගෙනෙක් රිදවන්න කැමති නොවුනට ඔබගේ දෛවයේක ලියවිලා තියෙනවා කියලා. ඒත් ඔබේ ඒ වගේම ස්ට්‍රීම් 3 දෙනෙක් එකතුලා ඔයාගේ දෛවයේ තීරණය කරනවා කියලා. ඊට පස්සේ තාපසය අක්ෂර කීපයක් මෙයාට ලියලා දෙනවා. අය ජීවිත ජීවත් කරවයි. දීලා අතුරුදහන් වෙනවා. තාපසතුමනි. මේ අක්ෂරවල අර්ථවන්නේ නිරන්තර දොඩි. පණිවිඩය ස්ත්‍රීන්ගේ ගති ගුණ පිළිබඳව. නිතර දොඩවන ස්ත්‍රියක් පැහැදිලි නෑ මිනිස්සු රූපවලින් නකුරු ලියන ක්‍රමය පාවිච්චි කෙරුවේ ඒක මේ රූපක්ෂර වලින් ලිව්වොත් මෙයා මේ අක්ෂර පිළිබඳ හාමුදුරු කෙනෙක්ගෙන් විස්තර අහගන්නවා අරුත අද යන අරුතම යෙදෙනවා එසේනම් ඔබට ඔබට ලැබුණු ස්ත්‍රිය විශේෂ ස්ත්‍රියක් යෙමුණ ගැසුනද මේ ස්ත්‍රිය ගැන ගඟත් සහ හිස සම්බන්ධ කරගෙන කියන්නේ දෙවනි ස්ත්‍රිය ගැන කියවෙන්නේ ඊට පස්සේ අපි යෝන්සන් නැත්තම් කිරුළුහිර කුමාරය රජවලා දෙවන වසරට එක්කන් එනවා. ඒ කියන්නේ මේ සිද්ධිය වෙලා වසර 14කට පස්සේ. තාමත් විවාහ වෙන්නේ නැති තාපසයා කියපු දේවල් හින්දා නේද නාවැකි. ඔය තරම් තාමත් අර පුද්ගලයා අනාවැකි විශ්වාස කරලා කිසිම කතාවක් ආශ්‍රය නොකර ඉන්නවා. මොසු මරා දැම්මේ රජාණන් ඊට කරන්නනේ. ඒක නම් කොහොමටවත් නුණකාර දෙයක් නෙමෙයි. නේ. විශ්වකිත සමත කරන්න බෑ. ඒ සියල්ල සත්‍යයක් මේ රජතුමාව නගේ එය තැනකත් තිනක කුමකින් කුමක් සිදුවේවිද එ අතර අපි එක්කන් යනවා රජගේ මුළුතැන්ගෙට මේක ප්‍රධාන පාලිකාව අනික් පාලිකාවන්ට අණ කරලා රජගේ ආරය හදනවා සෑම දෙයක් සූදානම්ද ඔබ එය නැවත පිසින් හොඳමයි මේ ආරේ පිළිල කරලා ඉවරනාට පස්සේ රස පරීක්ෂක පාලිකාව හම්බෙන්න පාලිකාවක් එනවා. පාලිකා චොයි සුදුළුණු සමග මිශ්‍ර කර සිරු මුලදී ඒව රාජ. ඇවිල්ලා කියනවා පාලිකා චොයි මයුරජිනට අස්නීපේ වැඩි වෙන ආර පිළිල කරනවා කියලා. රස පරීක්ෂක පාලිකාව අහනවා කවුද මේ ගැන දන්නේ කියලා. ඔබ හැර ඒක හොඳයි. ඒ වගේම කාටවත් මේ ගැන කියන්න එපා කියලා. සොයා බලනතර පවසන්න එපා කිසිවෙකුට.
ටිකක් එන්නකෝ. යන්න ඕනේ රාජකාරිය අධිකයි. ඇයට මං කිව්වා. මෙයා කියන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ කියලා. නමුත් ඇයිගේ හොඳම යාළුවා මේ ගැන දන්නවා. මේ අතර මෙයා කලින් කරපු උපකාරයක් නිසා සබලෙක් කැලට හම්බලා ටැග්ග්ක් දෙනවා. මෙන්න මේ හේතුවත් පදනම් කරගෙන මේ පාලිකාව බොරු වරදකට පටලවලා ඇයට වසපවනවා. සන්න එපා. කොහොමද බය නැතුව ඔය වගේ මුසාවක් මට කියන්නේ? ඇයිගේ හොඳම යාළුවටත් මේකට සහය දෙන්න වෙනවා. ඒක සත්‍යක් නෙවෙයි. ඇය පවසන්නේ සත්‍ය නෙවෙයි. සහයෙන්. නමුත් ඇය මේ වෙලාවේදී යම් කිසි දෙයක් හොරෙන් කරනවා ඇයගේ ජීවිතේ බේරෙන්න. ඊට පස්සේ කට්ටිය සීරු හංගලා යන්න යනවා. හටගන්නේ ගිනි පුලිංගුවකින් තමයි ගින්දර හටගන්නේ. ලුතැන්ගේ ප්‍රධාන පාලිකාව වෙන්න ඕනේ ඔබයි. ඒකට මේ වගේ දේවල් පරම්පරාවේ කෙනෙක් හැමදෑම මේ තනතුරේ සේවය කිරීමෙන් ලැබෙන වාසි. පවුලේ වෙළඳාම් වලින් ලැබූ ජුන් රජුගේ ආහාර වේලට ඌරු මස් ටිකක් එක් කරලා. හදවත් කාටවත් ඒ ගැන කිව්වා දැව්වාම මං කිව්ව නැහැ කියලා. පහුද දීපාර ළඟදී අර තර්මය මෑව දකින්නවා. ඊට පස්සේ එයා කරන්නේ මෙයා උස්සගෙන පන්සල දුවන එක. මෙහෙට හුඟ කමාරි වගේ සුව කරන්න බැරි වෙයිද? එක්මනට ඇතුළට රැගෙන ඉන්න. මොකද වෙලා තියෙන්නේ? හිතන්නේ අය මිනාරියා තෙබි පානයක. අමින්න පළවෙනි කොටස අවසානයේදී මම පණ අදිමින් තමයි ඉන්නේ. ඊළඟට සීක්වෙන්ට මම ඔයාල හැමෝටම සුබ දවසක් කෙනෙක් කියලා ප්‍රාර්ථනා කරනවා.